ආයිබෝවන් ලංකාවේ ප්‍රථම සහායකම බෞද්ධ පුවත් විකාශයෙන් අදත් ඔබ හමුවන මම රවිශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් නවදානය පුවත් සිරස්තල වෙත. සෙංකටගලපුර ඇසල පෙරහර මංගල්ලේ දෙවන කුඹල් පෙරහර අද වීථි සංචාරයේ. පෙරහර මංගල්‍යය සඳහා සහභාගී කරවන අලියතුන් වෙත හස්ති වස්ත්‍ර පූජාව දළදා මාලිගයේ රන් ආයුධ මණ්ඩපයේදී. මූලික පිරිවෙන් අවසාන විභාගයට සාමණේර භික්ෂුන් වහන්සේ සූදානම් කරවීම උදෙසා පැවැත් වූ වැඩමුළුව. මැලේසියාවේ ජින්ස්වේ බෞද්ධ විහාරය. පිලිපීනයේ ඉදිකළ චීනයේ ආකෘතිය. සෙංකටගලපුර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්ලේ දෙවන කුඹල් පෙරහැර මේ වන විට විදි සංචාරය ආරම්භ කර තිබෙනවා. ඊයේ විදි සංචාරය කෙරුණේ ප්‍රථම කුඹල් පෙරහැරයි. උදිතද සබරි දිකු දැලති හස්ති රාජවරු පෙරටු අලියතුන් පිරිවරා නෙක විකුම්පාන සහසක් නැටුම් කරුවන්ගේ රංග ස්වභාවයෙන් මග දෙපස විසිතුරු කර සියක් පන්දම් කරුවන්ගේ ඉලි චමත්කාරයේ ඉලි රටායට විභූතිමත් කන්ද උඩ රට සෙංකඩගල මේ සිරිතලතා පෙරහර සමයයි. ශ්‍රී දළදා මාලිගාව දළදා වහන්සේ වැඩ සිටින කුටියෙහි දොර විවෘත කර සදාතුක කරඬුව කතරගම වාසනා හස්ති රාජයා මත තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහර ආරම්භ කෙරුණා. ආරම්භයේදී ඉන්දිරාජා හස්තියා පෙරහර කරඬුව වැඩම කරවීමට එක්වත් හස්ති රාජයා තුළ ඇති වූ කලබලකාරී තත්ත්වයක් හේතුවෙන් කතරගම වාසනා හස්තියා යොදා ගැනීමට සංවිධායක මණ්ඩලය කටයුතු කළා. මියනු රාජා සහ බුරුම රාජා යන හස්තින් දැල ඇතුන් ලෙස පෙරහරට එක්ව සිටියා. විචිත්‍රවත් කලා අංගයන් රැස්සකින් පෙරහර වර්ණවත් වුණා. සුවිශේෂී ආරක්ෂක වැඩපිළිවෙලක් මහනුවර නගරයේ පුරාම පැවති අතර පෙරහර නැරඹීම සඳහා පෙරවර්ෂවලදී මෙන්ම දෙස් විදෙස් ජනතාව එක්ව සිටිනු දක්නට ලැබුණා. ලොවක් මවිත කළ ලොවක දෑස සිරිලකට යොමුවන හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය. ඇ
ඇසල පෙරහැර මංගල්‍යය සඳහා සහභාගී කරවන අලි ඇතුන් සඳහා හස්ති වස්ත්‍ර පූජා කිරීම ඊයේ දළදා මාලිගාවේ රන් ආයුධ මණ්ඩපයේදී සිදු කළා. මහනුවර කැන්ඩි සිටිසෙන්ටහි අධිපති තුසිත විජේසේන මහතා වාර්ෂිකව පෙරහර මංගල්‍යය සඳහා එක්වන අලි ඇතුන් වෙත අවශ්‍ය හස්ති වස්ත්‍ර ලබා දෙන අතර මෙවර එය සිදු කළේ 27 වන වරටයි. දරදා මාලිකාවේ දේවඩ නිලමේ ප්‍රදීප්ලංග දෑල මහතා ප්‍රමුඛ සිවුමහා දේවාලයන්ගේ බස්නායක නිලමේවරුන් මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. අති උතුම් දන්ත ධාතුන් වහන්සේ වෙත සිදු කරන ගෞරවයක් ලෙසට සලකමින් විනයෙන් සහ හික්මීමෙන් යුතුව මහනුවර නගරයට පැමිණ සෙන්කඩගලපුර ඇසල පෙරහැර මංගල්‍ය නරඹන ලෙස ශාමුපාලි වංශික මහානිකායේ අස්කිරි විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහනා හිමියෝ මෙරට බෞද්ධ ජනතාව වෙත අවධාරණය කරනවා. මහනුවර දළදා මාලිගාවට දළදා හාමුදුරුවෝ වැඩම කළයින් පස්සේ කඳුළු රට රාජධානී හිටපු ශ්‍රේලෝම රජ කෙරෙහි දළදා හාමුදුරුවෝ කෙරෙහි විශාල ගෞරවයක් භක්තියක් ඇතිව පෙරහැර මංගල්‍ය සිද්ධ කළා කියන එක අපි දන්නවා. විවිධ ප්‍රදේශවල විවිධ රාජමහා විහාරස්ථානවල පෙරහැර සිද්ධ කරනවා. ඒ ශ්‍රේලෝම පෙරහැරට වඩා මම හිතනවා විධිමත්තු ඒ වගේ පෞරාණික චාරිත්‍ර වාරිත්‍ර වලට හානියක් නොවන පරිදි පැවැත්වෙන එකම පෙරහැර තමයි ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන පෙරහැර කියලා කිව්වට වරදක් නැහැ. ඉතින් මේ පෙරහැර සඳහා දෙස් විදෙස් විශාල පිරිසක් සහභාගී වෙනවා. ඒ සෑම දිනාටම ආරක්ෂාව සලසා දෙමින් ඒ කටයුතු ඉතාම හොඳින් විධිමත්ව සිද්ධ වෙනවා කියන එක විශේෂයෙන් අපි සඳහන් කරන්නට ඕන. මේ පෙරහැර කිසිම අයක් සැකක් නැතුව වෙනදා වගේම ඉතාම හොඳින් නරඹන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් පෙරහැර නරඹන පින්වතුන්ටත් විශේෂයෙන් අපි සඳහන් කරනවා දළදා හාමුදුරුවෝ කෙරෙහි මහත් භක්තියෙන් ගෞරවයෙන් යුක්තව මේ පෙරහැර නරඹන්නට ඕන. ඒ ගෞරවයට හානියක් නොවන පරිදි ඒ උසස් මංගල්‍යයට අගෞරවයක් නොවන පරිදි ඒ කටයුතු වලට සහභාගී වෙන්නට ඕන කියන එක විශේෂයෙන් දෙස් විදෙස් ජනතාවට අපි සඳහන් කරනවා. ඒ නිසා මේ වර්ෂයේ මේ දළදා පෙරහැර කටයුතු ඉතාමත්ම හොඳින් සිද්ධ කරන්නට හැකියාව ශක්තිය ලැබේවා කියලත් අපි ආශිංසනය කරනවා. මූලික පිරිවෙන් අවසාන විභාගයට පෙනී සිටින කළුතර දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය හිමිවරුන් වෙත තෙදින වැඩමුළුවක් මතුගම ඕවිටිගල ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේදී ඊයේ ආරම්භ කළා. ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ 100ක් නමකට අධික පිරිසක් මේ සමගින් එක්ව සිටියා. ප්‍රශ්න 16කට උත්තර සපයන සිටිබඳ ඕගොල්ලන්ට වැඩිදුර විෂය ප්‍රතිඵල ඉහළ නැංවීමේ අරමුණින් සහ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සාමණේර භික්ෂුන් වහන්සේ තුළ පවතින දැනුම වර්ධනය කිරීමේ අරමුණින් වැඩමුළුව හෙට දිනේ දක්වා පැවැත්වෙනවා. වතුගම ඕවිටිකල ශ්‍රී සුනන්දාරාම විහාරාධිපති පූජ්‍යපාද ඕවිටිකල සුමේද නාහිම්පාණන් වහන්සේගේ සම්බන්ධීකරණයෙන් අධ්‍යාපන අමාත්‍යංශය පිරිවෙන් අධ්‍යන අංශය වැඩමුළුව සංවිධාන කළා. ඌරුබොක්ක පුලංකන්ද මොරිස්ටන් පුණ්‍යවර්ධන ධර්මාශ්‍රමේ අභිනවයෙන් නිදි කළ චෛත්‍යයේ ධාතු නිධානෝත්සවය සහ කොත් පැළඳවීම ඊයේ සිදු කළා. මෙහිදී කොත් වහන්සේ, ධාතුන් වහන්සේ සහ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පෙරහරින් මොරිස්ටන් පුණ්‍යවර්ධන ධර්මාශ්‍රමයේ වෙත වැඩම කෙරුණා. ආශිර්වාදයේ ළඟා කර ගැනීම සඳහා
අනතුරුව පැළඳ වූ කොත්තහස්ති නිරාවරණය කිරීමත් වැඩම කර වූ බුද්ධ ප්‍රතිමා වහන්සේ බුද්ධ මන්දිරයේ තැන්පත් කොට ජනතාවගේ වන්දනාව උදෙසා නිරාවරණය කිරීමත් සිදු කෙරුණා. ධර්මාශ්‍රමාධිපති පූජ්‍යපාද පස්කොට ධම්මස්ත්‍රි නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනෙන් කළුතර උතුර උග්ගල්ගොඩ පදිංචි ධනුෂ්ක ඉරාන් පිටියගේ සහ කල්පනා මාධවී පිටියගේ යන දෙපළ චෛත්‍ය ඉදිකිරීම සඳහා මූල්‍ය පරිත්‍යාගය සිදු කර තිබෙනවා. මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරස්ථානය සංවිධාන කරන පින්කම් මාලාවක් අගෝස්තු මස 15-16 සහ 17 යන තෙදිනදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මෙම පින්කම් මාලාව යටතේ ශ්‍රී ලංකා රජරණ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද ඔලගංවත්තේ චන්දසිරි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සංකල්පය මත භික්ෂුන් වහන්සේලා වෙත රුධිර පීඩනය මැනීමේ උපකරණ බෙදා දීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා පරිත්‍යාගශීලී ජනතාවට උන්වහන්සේට සහයෝගය ලබා දීමට හැකි. මේ වස් කාල පරිච්ඡේදයේ තුල අපේ ධර්මයේ ශ්‍රවණය කරන බොහෝ දෙනෙකුට බොහොම කරුණාවෙන් යුක්තව සාසනාලෙන් යුක්තව කරන ආරාධනාවක්. දුර්ලභ ගණයේ පින්කමකට ඔබට සම්බන්ධ වෙන්නයි මේ මගේ ආරාධනාව. අගෝස්තු මාසේ 15 වෙනිදා මගේ ජන්මභූමිය වෙන මාතලේ අකුරම්බර ඔලගංවත්ත ග්‍රාමයේදී චෛත්‍ය රජනන් වහන්සේ නමක් මේ දිනවල ඉදි කරමින් පවතිනවා. ඒ කටයුත්ත සාසනයට පූජා කිරීමේ කටයුතු සිද්ධ වෙන අගෝස්තු මාසේ 15 වෙනිදා. අගෝස්තු මාසේ 16 වෙනිදා මාතලේ විහාරපාර ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරස්ථානයේදී බෝධි ප්‍රාකාරයත් එවැගේම අලංකාර ධාතු මන්දිරයත් සාසනයට පූජා කිරීම සිද්ධ වෙනවා. අගෝස්තු මාසේ 17 වෙනිදා දහවල් මාතලේ ගාන්ධි අනුස්මරණ ශාලාවේදී ස්වාමීන් වහන්සේලා 159ක් විශේෂයි මහා සාංගික දානමී පුණ්‍ය කටයුත්තක් පැවැත්වෙනවා. එම දානමී පුණ්‍ය කටයුත්තේදී වැඩිහිටි ස්වාමීන් වහන්සේලා 100ක් නමක් විශේෂයි උන්වහන්සේලාගේ භාවිතයේ සඳහා රුධිර පරීක්ෂා කිරීම සඳහා ප්‍රෙෂර් මීටර් එහෙම නැත්නම් ඒ රුධිර පරීක්ෂා කිරීමේ යන්ත්‍රයක් පූජා කරන්න බලාපොරොත්තු වෙනවා සෑම ස්වාමීන් වහන්සේ නමකටම. විශේෂයෙන් ඒකකක මිල පිළිබඳව විශේෂයෙන් රුපියල් 7000ක පමණ මුදලක් වැය වෙතයි කියලා අපි විශ්වාස කරනවා. ඔබට පුළුවන්කම තිබෙනවා එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හෝ කිසියම් ආකාරයකින් මේ සඳහා දායකත්වය දරන්නට. සහය වගේ 150ක් නමක් විශේෂෙහි පවත්වන සාංගික දානමය කටයුත්තටත් ඔබට විවිධ ස්වරූපයෙන් අපට උදව්පකාර කරන්නට පුළුවන්කම තිබෙනවා. හවස් යාමේදී විශේෂයෙන් හවස එකට පමණ මසාලාවේදීම අපිට සාසනික වශයෙන් ලැබිච්ච පදවි ප්‍රාප්තියක් පිළිබඳව උත්සවයක් පැවැත්වෙනවා. මේ කටයුත්තට අපේ ධර්මයේ ශ්‍රවණය කරන මධ්‍යම පළාතේ ජීවත්වන ඔබ සියලු දෙනාටම විවෘතව මම සහභාගීවෙන්න සාරාධනා කර සිටිනවා. මේ පින්කම පිළිබඳව තොරතුරු දැනගන්නට පුළුවන්කම තිබෙනවා පහත සඳහන් ජංගම දුරකථනයේ ඍජුවම මට කතා කිරීම පුළුවන්. 0714-80-82-0 0714-80-82-0 0714-90-25-26 කියන ජංගම දුරකථනයට කතා කරලා මේ පින්කම පිළිබඳව ඔබට තව තොරතුරු දැනගන්න පුළුවන්කම තිබෙනවා. අනුරාධපුර ඓතිහාසික අභයගිරි රාජමහා විහාරස්ථ සංකපද්ම දේවාලයේ වාර්ෂික පූජා මංගල්‍ය හෙට සවස 6ට අභයගිරි සෑරදුන් අභියසදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුරාධපුර අභයගිරි රාජමහා විහාරාධිකාරී පූජ්‍යපාද කල්ලංචියේ රතනසිරි නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනයෙන් රට ජාතියට ආශිර්වාද පතා පැවැත්වෙන මෙම පින්කම සඳහා ඔබටත් සහභාගී විය හැකි. මලයාසියාවේ පිහිටි ජින්ස්වේ බෞද්ධ විහාරස්ථානයේ තොරතුරුත් සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙත. මලයාසියාවේ හයිලෑන්ඩ් හීට් ආවාස් කඳුමුදුන ආශ්‍රිතව මෙම රමණීය විහාරය පිහිටා තිබේ. අක්කර 28ක භූමි ප්‍රමාණයක් පුරා විසිරී පවතින මෙම විහාරය මුහුදු මට්ටමේ සිට මීටර් 4600 උස්සින් ස්ථාපනය කර තිබේ.
2017 වන සියවසේ මෙමලෙන් විහාරය ඉදිකර ඇතැයි සැලකෙන අතර මෙහි නිර්මාණ ශිල්පියා චීන ජාතික භික්ෂුන් වහන්සේ නමක් බව එරට ඉතිහාසයේ සඳහන්ය. සින් මීටර 16කින් යුත් ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඇතුළු චීනා භාෂය සහිතව ඉදිකර ඇති රමණීය විහාරාංග රසකින් මෙමලෙන් විහාරය සමන්විතයි. එරට සංචාරකයන්ගේ මෙන්ම සිංගප්පූරුව, තායිවානය, ඉන්දුනීසියාව, තායිලන්තය සහ චීනය ඇතුළු රටවල් රැසක සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක්ව මලයාසියාවේ පිහිටි ප්‍රධාන බෞද්ධ විහාරස්ථානයක් ලෙස චින්ස් විලෙන් විහාරය හැඳින්වේ. පිලිපීනයේ ඉදිකළ චීනයේ නගර ආකෘතියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉවත දමන කාඩ්බෝඩ් වලින් නිර්මාණය කරන ලද මෙම නගරය කුඩාවට සාදන ලද විශාල නගරයක ආකෘතියකි. ඉවතලන කාඩ්බෝඩ් වලින් මෙම නගර ආකෘතිය ඉදිකර තිබේ. ගොඩනැගිලි උද්‍යාන, මාර්ග සංඥා පාලම් ආදී දෑ ඉතාමත් සියුම් ලෙස මෙම කාඩ්බෝඩ් නගරයේ නිර්මාණය කර ඇත. පිලිපීනයේ මැනීලා නගරයේ ප්‍රදර්ශනයට තබා ඇති මෙම කුඩා කාඩ්බෝඩ් නගරය වේගයෙන් සංවර්ධනය කරා ළඟා වූ චීනයේ චෙන්ඩු නගරයේ ආකෘතිය බව එහි නිර්මාතෘ ඇල්ෆ්‍රඩෝ සඳහන් කරයි. Cardboard is also a strategy for us to in a way connect, because it's an ordinary material, it's unassuming, wherein if you give someone a cardboard in a workshop, they just start making it. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශය පුවත් විකාශය නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශය Facebook පිටුව ඔස්සේ ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශය සමගින් ඔබට දිනපතා එක් විය හැකි. ඔබ සැමට සුභ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.